රටට එරෙහි ගිවිසුමකට එරෙහිව එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ ඉදිරිපිට පැවති සමකාමී විරෝධතාවකට සිරිකොත මැරපිලිසකගෙන් දරුණු ප්‍රහාරයක්. වට පාවාදීමේ ගිවිසුමකට අත්සන් තැබීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂයට හා එහි නායකත්වයට සිය විරෝධතාව දක්වමින් සිවිල් පුරවැසියන් පිරිසක් පිටකොට්ටේ එජාප පක්ෂ මුලස්ථානය වන සිරිකොත ඉදිරිපිට සමකාමී විරෝධතාවක නිරත විය. සංගරත්නය ඇතුළු සිවිල් පුරවැසියන් මෙම විරෝධතාවයේ නිරත වූයේ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමිනි. මේ අවස්ථාවේදී එජාප පක්ෂ මුලස්ථානයේ සිට පැමිණි මැර පිරිස මෙම විරෝධතාකරුවන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කළේය. මෙම සිද්ධියෙන් සංඝයා වහන්සේ කිහිප නමක්ද කාන්තාවන් ඇතුළු කිහිප දෙනෙක්ද තුවාල ලබා ඇතැයි වාර්තා වේ. ප්‍රහාරයේ මැර පැවැත්වීමට පොලිස් නිලධාරීන් දැඩි වෙහෙසක් ගත්තද මැර පිරිස නීතිය ක්‍රියාත්මක කිරීමටද ඉඩ නොදුන් බව අප කැමරා කාචුවලට හසු විය. මේ මොහොත වන විටත් සිරිකොත පක්ෂ මුලස්ථානයේ ඉදිරිපිට නොසන්සුන්කාරී තත්ත්වයක් පවතින බව එහි සිටින අප වාර්තාකරුවෝ පවසති. ජනතාවගේ විශ්වාසය නොමැතිකම රට තහවුරු කිරීමේ ඒ සාමකාමී උද්ඝෝෂණයට අරගලයට අපි ජාතික නිදහස් පෙරමුණේ සහ ඒ ජාතික සංවිධානයේ බලවේග එකතු වෙලා බොහොම සාමකාමී විදිහට අපි කිසිම කටවුට් වගේක් විතරයි අපි එළි දක්වන්න ආවේ. නමුත් අපිට 2000ක් පමණ පිරිසක් එකවර ඇවිල්ලා අපේ කුඩා ළමුන් සිටියා, අම්මලා සිටියා, බඩදරු අම්මලා සිටියා. මේ අවස්ථාවේ කිසිම නොමිලා හිතප්පබෝ නැති විදිහට හඩාපැළලා අපේ පිරිස සේරමන පහර දෙන්න ගත්තා. මේකද යහපාලනේ? මෛත්‍රී පාලනය කියන්නේ මේකද? මහින්ද හැමදාම බොහොම සාමකාමී රට ජාතිය වෙනුවෙන් හඬනගපු ජීවිතේ නොතකා හඬනගපු ජාතික වීරවරයෙක් වෙනුවෙන් අපි එන්නේ මේ. නමුත් අද අපිට බොහොම අසාධාරණ විදිහට අත්තපය විතරක් අරන් මේ කොලකැල අරන් ඉස්සරහට ගිය අපේ ගෑනු පිරිමි දරුවෝ අහිංසක අම්මලා වැඩිහිටි සියලුම දෙනාගේ කිසිම මානුසික බවක් නැතුව ගල් මුල් වලින් ගැහුවා, බෝතල් වලින් ගැහුවා, තුවාල වුණා.